මණ්ඩලයේ දැන් කැබිනට් මණ්ඩලය රැස් කරගන්න බැරි තරමට ආණ්ඩුව කොතනද දුර්වල වුණේ? ජනාධිපති දුර්වලයි. ඉතින් ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාද දන්නෙත් නැහැ, ව්‍යවස්ථාව දන්නෙත් නැහැ. අපි හිතුවා දන්නවා කියලා, දැන් තේරෙනවා දන්නේ නැහැ කියලා. දැන් ජනාධිපති ආණ්ඩුවේ අතර ගැටුම නේද මේ නව වටේකින් කැරකිලා ඇවිල්ලා තියෙන්නේ? දැන් අපිට පේනවා ඔක්තෝබර් 26 වෙනිදාට කලින් පටන් අරගෙන ඔක්තෝබර් 26 වෙනිදා උච්ච ස්ථානයකට පත්වෙච්ච මේ ගැටුම දැන් අද අලුත් තලයකට ඇවිල්ලා තියෙනවා. අප්‍රේල් 21 වෙනිදා බෝම්බ පිපිරීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පැවරනකොට ඒ සත්‍යයට මුහුණ දෙන්න බැරුව ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව, ආණ්ඩුක ව්‍යවස්ථාවට විරුද්ධව, ඒ වගේම ජනතාවගේ අයිතියට විරුද්ධව අද කටයුතු කරන ජනාධිපතිවරයාට චෝදනා කරනවට වඩා දැන් කැබිනට් මණ්ඩල අනිවාර්යෙන් රැස් විය යුතුයි. දැන් මෙහෙට මෙහෙට චෝදනා කරමින් ඉන්නවට වැඩිය අග්‍රාමාත්‍යවරයාට යමක් යම් භූමිකාවක් තියෙනව නේද මේ වෙලාවට? නැහැ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීය ජනාධිපති, කැබිනට් මණ්ඩලයේ රැස් කරන්න ජනාධිපති, කැබිනට් මණ්ඩලයේ රැස් වෙන්නේ ජනාධිපති තීරණය කරන තැනක. මේ වගේ වෙලාවක ව්‍යවස්ථාව නිහඬයි. සාධාරණ පළපුරුද්දක් තියෙන ජනතාව ගැන හිතන දේශපාලනඥයෙක් කවදාකවත් කැබිනට් මණ්ඩලයක් හිතාමතා කල් දාන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ නොහැකියාවට වැඩිය මෙතන වෙනත් කාරණයක් තියෙනවද කැබිනට් මණ්ඩලයේ කැඳවීම? ජනාධිපතිවරයාගේ නොහැකියාව සහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පිළිබඳව දක්වන නොසලකිල්ල. දැන් ජනාධිපතිවරයා අතර කියන්නේ මේ වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ මේ වර්තාව ලැබී තිබෙනවානේ. හැබැයි ඒකට ප්‍රතිප්‍රහාරයක් ලෙස තේරීම් කාරක සභාවක් පත් කරේ නෑ. අපි දැනන් හිටියේ නෑ. ඔහු අපි පක්ෂේ කියන්නේ තේරීම් කාරක සභාව පත් කරන්න මාත් ඇතුළුව පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂවල මන්ත්‍රීවරු මේ අත්සන් කළා. ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත්, ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුත් මේ සියලු දෙනාම තේරීම් කාරක සභාව සඳහා අත්සන් කළා. ඉන් පසුව තමයි කොමිෂන් සභා වාර්තාවක් එළිදක්වන්නේ. ඉතින් මම හිතන්නේ ඒක වරදක් නැහැ. ඔව්, තේරීම් කාරක සභාවේදී මේ හිලිදරව් වන කරුණු අනු අපිට පැහැදිලිවම පේනවා. මේ සාමාන්‍ය ජනතාවට උනත් පේනවා මේක මේ වළක්වා ගත හැකි බෝම්බ ප්‍රහාරයක් කියලා. ඇත්තටම දැන් ආණ්ඩුව අදවත් එක පිළිගන්නවද ආණ්ඩුවට මෙතන? නෑ, ආණ්ඩුව එදත් පිළිගත්තා. අපි දැනන් හිටියා මේක වළක්වා ගන්න තිබුණා. ඒ කියන්නේ මේක වළක්වා ගන්න තිබුණේ ආරක්ෂක ඇමතිවරයාට, මේක වළක්වා ගන්න තිබුණේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට, මේක වළක්වා ගන්න තිබුණේ විධායක ප්‍රධානියට. ඔහු ඒ සියලුම බලතල ඒකරාශී කරගෙන ආරක්ෂක මණ්ඩලය රැස් කරන්නේ නැතුව තමන්ගේ කුස්සි කැබිනට්ටුවක් වගේ තමන්ගේ හිතවතුන් කීප දෙනෙක් එක්ක විතරක් ආරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම මේ ආරක්ෂාව පිළිබඳ කාරණය ව්‍යාකූල කළා. ඒ වගේම සම්මත විරෝධී තත්ත්වයකට පත් කළා තිබුණා. ඉතින් ඒක විතරක් නෙවෙයි අපිට පේනවා. ඔහු ආරක්ෂකලෙකම මුණ ගැහිලා නැහැ. පොලිස් ප්‍රතිව සුරු කළා නැහැ. ඔහුගේ උපදෙස් ලබාගෙන නැහැ. ඔහු සමග කතා කළා නැහැ. ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානතම සමාජිකයෙක් තමයි අග්‍රාමාත්‍යවරයා. ඒ වගේම ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඕන්ව කැඳවලා නැහැ. ඉතින් ඒ අනුව ඉතාම හිතුවක්කාරව තමන්ගේ පෞද්ගලික අභිලාෂයන්ට අනුව කටයුතු කරලා තියෙනවා. ඔක්තෝබර් 26 ගත්ත ව්‍යවස්ථා විරෝධී පියවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ජනතා මතයෙන් පරාජයට පත් වුණාට පස්සේ එයින් ඇතුණු ලැජ්ජාව මකා ගන්න කරපු කටයුත්තේ වාසිය ලැබුණේ සහරාන්ට. පාඩු වුණේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට, මේ රටට. ඒ එහෙම තත්ත්වයක් ඇති කරේ ජනාධිපති මෛත්‍රීපාල. මට මේ දේශපාලඥයෙක් ලෙස නෙවෙයි නීතිඥවරයෙක් වශයෙන් ස්වාධීන පිළිතුරක් දෙන්න ජනාධිපතිවරයා සහ ඔබේ නායක අග්‍රාමාත්‍යවරයා මේකට ඍජුවම වගකිව යුතුයි නේ? අග්‍රාමාත්‍යවරයා වග කියන්න අවස්ථාවක් නැහැ. අග්‍රාමාත්‍යවරයා ව සම්පූර්ණයෙන්ම මෙම මේ ක්‍රියාදාමයෙන් ඈත් කරලා තිබුණා. එහෙම ඈත් කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත පියවරෙන්. ඒ වගේම මේ කිසිම තොරතුරක් අග්‍රාමාත්‍යවරයා වික්‍රමසිංහ මහතාට ලැබිලා තිබුණේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා පිළිගත්තා නේද එතුමා මේ ආරක්ෂක? නෑ, එතුමා වග කියන්නේ අපි අත්‍තරම අපි ඔක්කොම වග කියනවා. මෙහෙම ජනාධිපතිවරයෙක් පත් කරපු එක ගැන අපි වග කියනවා. නෑ, මට ඍජුවම කියන්න අග්‍රාමාත්‍යවරයා පිළිගත්තනේ පස්සේ මම ආරක්ෂක. අග්‍රාමාත්‍යවරයා එතුමා මුනිවත රැක්ක කියන එක මම මේ කියන්නේ. මුනිවත රැක්කනේ. ඔව්, අග්‍රාමාත්‍යවරයාව ආරක්ෂක මණ්ඩලයට නොකඳවා සිටියේදී අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව රටට හෙළිදරව් නොකර මුනිවත රැක්කා. ඒ වගකීම අග්‍රාමාත්‍යවරයාට තියෙනවා. ඒ වගකීම දැන් ඔහු පිළිගන්නවද? ඔව්, පිළිගන්නවා. ඔහු ඒක බොහොම පැහැදිලිව කිව්වා.
ඒවිතරක් නෙමේ මෙවැනි ජනාධිපතිවරයෙක්ව පත්කිරීමේ වරද අපි බාරගන්න. ඒවගේම දැන් පොලිස්පතිවරයා තේරීම්කාරක සභාවද විදිහෙලි දරව් කිරීම් කරා. දැ ඔහු කියන විදිහට ඔහුත් මේකේ වැරදිකරුවෙක් බව අපිට පැහැදිලි. ඔහු කියනවා නෑ මම දැනගෙන හිටිය මම ජනාධිපතිවරයට කතා කරා සමහර තැන්වලදී ඔහු කියන දැ එතකොට ජනාධිපතිවරයා විතරක්ද වගේ කියන්නේ? නෑ ජනාධිපතිවරයා ත්‍රිජුම් වගේ කිව්ව යුතුයි නේද? ජනාධිපතිවරයා වගේ කියන්න ඕනේ. ජනාධිපතිවරයා යටතේ තමයි පොලිස්පතිවරයා ඉන්නේ. පොලිස්පතිවරයා කෙලින්ම ජනාධිපතිට වාර්තා කරන්නේ නෑ. පොලිස්පතිය වාර්තා කරන්නේ ආරක්ෂක ලේකම්වරයාට සහ නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාට. එතකොට මෙවැනි තත්ත්වයක් ඔස්සේ පොලිස්පතිවරයාත් අසරණ වෙලා තිබුණා. අනික අතට පොලිස්පතිවරයාගේ ක්‍රියාදාමය ගැන අපි කවුරුත් සතුටු නැහැ. ඔහුට කිසිම දූෂණ චෝදනාවක් නැහැ. නමුත් ඔහුගේ කතාව හැසිරීම සහ වෙනත් කාරණා නිසා ඔහු විසින්ම යම් ප්‍රශ්න නිර්මාණය කරගෙන තිබුණා. එතකොට මේ අවස්ථාවේදී වුණත් ඔහුටත් යුතුකමක් තිබුණා. යම් ආකාරයකින් මේ පවතින බරපතල තත්ත්වය පිළිබඳව රජයේ අනෙක් කොටස් සමග සාකච්ඡා කරන්න. මාව කැඳවන්නේ නැහැ, මගේ උපදෙස් ගන්නේ නැහැ, මා සමග තොරතුරු හුමාරු කරන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් කියන කාරණය ඔහු එළිදරව් කර යුතුව තිබුණා. සංගවි සිටීම වෙනුවට මම කිරීමක් කරනවා. දැන් එළිදරව් කිරීමට වැඩිය දැන් ඔහුට තිබුණා නේද මේ එක්කෝ පොලිසියේ ප්ලැටුන් එකක් හැඳවන්න තිබුණා යම් යම් දේවල් ඔහු මම හිතන්නේ මෙවැනි වෙලාවක ඔහුට කළ හැකි දේ තිබෙනවා, කළ නොහැකි දේ තිබෙනවා. මම පොලිස්පතිවරය ආරක්ෂා කරන්නේ නැහැ, මම ඔහුගේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ නැහැ. ඔහුට මීට වඩා වැඩියමක් කළ යුතු තිබුණා. ඔහුවත් අසරණ කරනු ලැබ තිබුණා ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය නිසා. නමුත් දැන් රටම දන්න කාරණයක් පොලිස්පති පූජිත් ජයසුන්දරත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් ඉතාම සමීප නැහැ. ඔක්තෝබර් 26න් පස්සේ ඒ සමීපකම සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ඔක්තෝබර් 26න් දැන් පස්සේ ඔහුගේ හැසිරීම මේ වෙනස් වුණා. ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එහෙම මේ කිට්ටුවන්ත භාවයක් තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ඔහුව විශ්වාස කළේ නැහැ. ඒක කාගේද වරද? කවුද පත් කරේ ඔහු? එතන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔහුව පත් කළේ ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව. එතකොට ඒ පත් කිරීම නෙමේ ප්‍රශ්නේ. පොලිස්පතිවරයාින් පසුව හැසිරෙච්ච විදිහත් ජනාධිපතිවරයාින් පසුව හැසිරෙච්ච විදිහත් පත් කරන දවසේ පූජිත් ජයසුන්දර තමයි පත් වේ යුතුව තිබුණේ. පත් වුණාට පස්සේ රට තුළ ඇති වුණු දේශපාලන අස්ථාවර භාවයයි පූජ්‍යසුන්දර පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරපු ආකාරයයි දෙකම හේතු වුණා මේ තත්ත්වය ඇති වෙන්න. ඔව් දැන් මේ වෙනකොට රට මිනිස් බෝම්බ පුපුරන තැනට පත් වෙලා මාසෙ මාසෙට ඉන්ධන මිල ඉහළ යනවා. තව පැත්තකින් වංචා දූෂණ සම්බන්ධ චෝදනා එල්ල වෙනවා. තව තව කාරණා බොහොමයක් තිබෙනවානේ. ඇත්තටම අසාර්ථක වූ පාලනයක් කියන චෝදනාවෙන් දැන් ඔබට ගැලවෙන්න පුළුවන්ද? ඔබ අපි සමහර කාරණාවල්දී සාර්ථක වෙලා තියෙනවා, සමහර කාරණා අසාර්ථක වෙලා තියෙනවා. කිසිම ආණ්ඩුවක් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. අපි මේ රටේ බොහෝ ක්ෂේත්‍රවල සාර්ථක වෙලා තියෙනවා. ඒ කිවි යුතුමයි. එක බෝම්බ ප්‍රහාරයකින් හෝ ජනාධිපතිවරයාගේ අත්නොමැතික භාවය නිසා අප කරපු හොඳ දේවල් යටපත් වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට යුක්තිීටුව කරවා ගැනීමට තිබෙන එකම ස්ථානය ලෝකයේ ඕනම රටක අධිකරණය. 2015 ජනවාරි 8 අපි බලයට පත් වෙනකොට මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් නැති කරලා දේශපාලන බලධාරීන්ට අධිකරණය හසුරවන්න පුළුවන් තැනට කටයුතු කළා තිබුණා. අපි ඒ தත්ත්වය නැති කරා. ඒ වගේම 2015 ජනවාරි 8 වෙනකොට මේ රටේ මාධ්‍යකරුවෙකුට තමන්ගේ මතය නිවැරදිව ශක්තිමත්ව ප්‍රකාශ කරන්න බැරි තැනට මාධ්‍යකරුව අසරණ කළා තිබුණා. මාධ්‍යකරුවන් මරා දැම්මා. ඉතින් අද මිනිසුන්ගේ නිදහස අපි තහවුරු කරලා තිබෙනවා. දක්ෂ නීතිඥවරයෙක් වශයෙන් මම ඇත්තටම ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ මිනිස් බෝම්බ ප්‍රහාරයෙන් චූදිතයන් වෙච්ච රාජ්‍ය තන්ත්‍රයේ සිටම එයට දඬුවමක් ලැබී කියලා අපිට බලාපොරොත්තුක් තියෙනවා. අපත් වශයෙන්ම මම හිතන්නේ දැන් මිනිස් බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ වගවීම් දෙකක් තියෙනවා. accountability දෙකක් තියෙනවා. ඒ එක වගවීමක් තමයි මේ ඍජුව හා සම්බන්ධ වෙච්ච මිය නොගිය පුද්ගලයන්ට එරෙහිව මිනිමැරුමට කුමන්ත්‍රණය පිළිබඳ චෝදනා ඉදිරිපත් කරලා ඔවුන්ට විරුද්ධව නඩු අහලා ඔවුන්ව රටේ නීති අනුව ඔවුන්ට මරණීය දඬුවම් ලබා දීමට කටයුතු කරන එක තමයි අද තියෙන පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි මෙම සහරාන්ට මේ ක්‍රියාවලිය කරන්නට ඉඩ දුන්න
ඒ නිලධාරීන් සහ දේශපාලනඥයන් හඳුනගෙන ඔවුන්ට එරෙහිව සාපරාධී නීතිය සාපරාධී නොසලකිල්ල යටතේ හෝ දිලික්ත නීති යටතේ වන්දි ලබා ගැනීමට කටයුතු කිරීම. එක්කෝ සාපරාධී නොසලකිල්ල නීති යටතේ අපරාධ නඩු පවරලා සිරගත කළ යුතුයි. එසේ නොමැතිනම් දිලික්ත නීති යටතේ ඔවුන්ගෙන වන්දි ලබා ගැනීමට පෞද්ගලිකව වන්දි ලබා ගැනීමට කටයුතු කළේ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ කර ඇත්තට මේ යෝජනාවේ තියෙන කරුණු නේද මේ සත්‍යභාවය පෙන්වුම් කරන්නේ දිගින් දිගටම? ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු යෝජනාව රජයට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් ඒක රජයේ කාර්ය සම්බන්ධතොරතුරු. ඒහි අන්තර්ගතය ඒ තිබෙන එක් එක් කරුණු පිළිබඳව මම විශේෂයෙන් සොයා බලලා නැහැ. ඔවුන් කියා සිටින්නේ මේ රජය කෙරෙහි විශ්වාසයක් නැහැ කියලා. ඉතින් මේ රටේ ජනතාව වසර 5කට මේ රජය පත් කරලා තියෙනවා. ඒතර ජනාධිපතිවරයාගේ පූර්ණ නොසලකිල්ලේ හරි ජනාධිපතිවරයා තමන්ගේ යුතුකම පැහැර හැරීම හේතුවෙන් මේ සිදුවීම සිදු වුණාම හරි එතකොට අගමැතිවරයා සහ ආණ්ඩුව ඉල්ලාස් වෙන අවශ්‍යතාවයක් නැහැනේ. හරි එතකොට එහෙමනම් ජනාධිපති අස් වෙන්න ඕනේ. අත වශයෙන්ම ජනාධිපතිවරයා දෝෂාභියෝග යෝජනාවක් අරන් ඉන්න ඕනේ. හරි ඉතින් ඒක කිරීම පිළිබඳ ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. තව මාස 3ක කාලයක් විතර තමයි තුම ප්‍රායෝගිකව දුර දරන්න තියෙන්නේ. ඒක මොකද ඔක්තෝබර් මාසෙට අනිවාර්යයෙන්ම ජනාධිපති වර්ණයක් ප්‍රකාශයටපත් වෙනවා. ඉතින් ඒ නිසා දෝෂාභියෝග ක්‍රියාදාමයක් මේ මොහොතේ අවශ්‍ය නැහැ. නමුත් දෝෂාභියෝගයට අවශ්‍ය කරන සම්පූර්ණම අවශ්‍යතා ජනාධිපතිවරයා ඉෂ්ට කරලා තියෙනවා. ඔය ජාතික ආරක්ෂාව සැපයීම ඇතුළු විවිධ අසාර්ථක බව මේ වැනි ගැලවටක් අසාර්ථක බවට පැමිණි ආණ්ඩුවට නැවත බලය ඉල්ලීමේ සදාචාර අයිතියක්? ඔව් ජනාධිපතිවරයා නැවත බලය ඉල්ලීමේ සදාචාරයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය අතින් ඒ වැරදි සිදුවෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂය අතින් දේශපාලන වරදක් සිදු වුණා. මොකද මිනීමරු ඒකාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව පරාජයට පත් කිරීමේ පයමාර්ගයක් ලෙස අපි මෛත්‍රීපාල සිරිසේනතුමා තෝරගෙන ඔහු පළපුරුදු දේශපාලනඥ නිසාත් ඒ දක්වා ඔහුට දූෂණ හෝ වෙනත් චෝදනාවක් නොතිබුණු නිසාත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය වැනි බරපතල ධූරයක් දරලා පළපුරුදු වගකීම් දරපු කෙනෙක් නිසාත් අපි හෝ තෝරගත්තා. තෝරගැනීම වරදක් නැහැ. ඒ නිසා තමයි අපිට ඒකාධිපති පාලකයෙක්ව පරාජයට පත් කරන්න පුළුවන්කම ලැබුණේ. ඔහු ඉදිරිපත් නොවුණා නම් අපි ඔහුට සහය නොදුන්නා නම් අදට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඉන්නේ ව්‍යාජ ලෙස ඡන්දෙන් තේරීපත් වුණු රජ පවුලක් විසින් පාලනය කරන සමාජයක්. ඔබට අපට මේ නිදහස් පුවත්පත් පවත්ව ගන්නවත් ඒ වගේම නිදහසේ දේශපාලනය කරන්නවත් මේ අවකාශය නැහැ. අපේ ආණ්ඩුව ඇතුළේ හොඳට මතක තියාගන්න මේ වසර 5ක් කාලය ඇතුළේ එක මාධ්‍යවේදියෙක් මැරුණේ නැහැ. එක මාධ්‍යවේදියෙකුට ගැහුවේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මත පැටවී තිබෙන චෝදනා වලින් ගැලවෙන්නද මේ අජිත් පෙරේරා රනිල් වෙනුවට සජිත් අපේක්ෂකකමට දාන්න හදන්නේ? නෑ, සජිත් ප්‍රේමදාස් තමයි මේ රටේ ඊළඟ නායකයා වෙන්න ඕනේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස් තමයි මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා වෙන්න ඕනේ. රටට අලුත් නායකයෙක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකයෙක් අවශ්‍යයි. වසර 25ක කාලයක් අපි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය ලබා දීලා තිබුණා. ඔහුට ජනාධිපති වර්ණ කීපයකට ඉල්ලීමට අවස්ථාව ලබා දුන්නා. ඔහුට රට පාලනය කරන්න අවස්ථාව ලබා දුන්නා. දැන් ඔහුගේ කාලේ අවසන් කරලා අලුත් තරුණ නායකයෙකුට අවස්ථාව දෙන්න අවශ්‍යයි. මම මෙලෙස යෝජනා කරන්නේ රනිල් වික්‍රමසිංහත් එක්ක තරහක් නිසා නෙමෙයි. බොහෝ දෙනෙක් මෙවැනි යෝජනා කරන්නේ ඉන්න නායකයෙක් එක්ක තරහ වුණා. මම රනිල් වික්‍රමසිංහතුමා වෙනුවෙන් පෙනී ඉන්න පෙනී හිටපු අදත් එතුමාගේ ආත්මගරුත්වය වෙනුවෙන් එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් අදටත් එතුමා පක්ෂ නායකයා වෙන නිසා එතුමාට ගරු කරන කෙනෙක්. හැබැයි මට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මහජනතාවගෙන් ලැබුණු වරම මගේ පාක්ෂිකයොත් පාක්ෂික නොවන මේ රටේ ජනතාවත් කියන දෙයට මම සවන් දෙන්න ඕන. අන්ධ ලෙස අනිත් එක අපි යටත් මිනිස්සු නෙමෙයිනේ. අපි එහෙම යටත් භාවයෙන් දේශපාලනයට ඇවිල්ලත් නැහැ. යටත් භාවයෙන් දේශපාලනය කළත් නැහැ. ඔක්තෝබර් 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යුගල ඒකාබද්ධව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න උත්සාහ කරනකොට මම පළවෙනි හැටියට පාරට බහිනකොට පළවෙනි පෙළපාලියේ මෙහෙවනකොට මම ජීවිත අනතුරක් ගත්තා. සිරගත වීමේ අනතුරක් ගත්තා. අපි ඒ සටන පරාද වුණා නම් ඔබට මාත් එක්ක මේ ඉන්ටර්විව් එක කරන්න වෙන්නේ වැලිකඩ හිරගෙදර ඉඳලා. මේ රටේ ජනාධිපතිවරයා වෙන්න සුදුසු නායකයෝ කීප දෙනෙක්ම අපේ පක්ෂයේ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කරුජයසූරිය මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේම තවත් අයත් ඉන්නවා.
තව ඊට වඩා තරුණ ඊට වඩා වෙනස් මතවාද දරන වෙනස් පසුබිම් තවත් කීප දෙනෙක් අපේ පක්ෂයේ ඉන්නවා. ඒ වගේම අපේ පක්ෂය තුල සංධානගත වෙලා ඉන්න පක්ෂ තුලත් එවැනි නායකයෝ ඉන්නවා. නමුත් මම මේ ඒ වගේම චම්පේ කරනවා කැමැත්තමත් අනාගතයක් තියෙන කවදා හරි මේ රටේ නායකය වෙන්න පුළුවන් කෙනෙක්. අග්ගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂක හිණිය අයින් කරගනීද කියන විදිහට. අපි මේක පක්ෂයක් හැටියට පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් මේක බේරුම් කරගන්නවා. අකමැත්තෙන් හරි කියන්නේ සජිත්. නෑ අකමැත්තක් ප්‍රශ්නයක් නෑ ඉතින්. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඉතින් ඒකනේ. එහෙම මට තාම ඉහළ විශ්වාසයකින් කියන්න පුළුවන් පාර්ලිමේන්තු කණ්ඩායම තුල අතිමහත් කැමැත්තක් මේ මොහොත වෙනකොටත් සජිත් ප්‍රේමදාසමැතිතුමාට තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තුලත් සැලකිය යුතු බලයක් තිබෙනවා. ඔය දෙක එකතු කරලා ඡන්දය ගත්තත් පාර්ලිමේන්තු කණ්ඩායම වෙනම ඡන්දය ගත්තත් පාක්ෂිකයන්ගෙන් වෙන වෙනම ඇහුවත් පාක්ෂිකව නුවණ මිනිසුන්ගෙන් ඇහුවත් ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස කියලා බොහොම පැහැදිලිව කියනවා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මේ නාගරික පන්තියේ කැමැත්තක් තිබෙනවා. කියන්නේ ඡන්ද ගැනීමේ පදනමක් ඌට හැදිලා තියෙනවා. එවැනි ඔහුට ගම දිනන්නත් පුළුවන් නගර දිනන්නත් පුළුවන්. මේ රටේ නාගරික කියලා කියන්නේ මොන මේ කොළඹ නගරේ ඉතාම සීමිත ප්‍රමාණයක් පමණයි නාගරික ප්‍රදේශ තියෙන්නේ. කොළඹ වරුණාම නගර කොහෙද තියෙන්නේ? ඉතින් කොළඹ නගරේ සජිත් දිනනවා. ඒ සජිත්ගේ තාත්තා නිසා සජිත් හින්දා කොහොමත් UNP දිනන හින්දා. එතකොට ඔය කියන නගරේ ඡන්ද පදනම අපිට කොහොමද තියෙන්නේ? සම්ප්‍රදායන කුල ඡන්ද පදනම ඒක වෙනස් වෙලා නැහැ. එතකොට සුළු ජාතික පක්ෂ, සුළු ජාතික සංවිධාන ඒ සියල්ලම අපිත් එක්ක ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා. මම ඒක කරුණු ඔබට කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගැන කතා බහ කරලා තියෙනවා. එතකොට නගරේ කොහොමත් අපිට සජිත් ජාතික පක්ෂයට. එතකොට ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා නගරය ගැන හිතන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි බහුතරය ජීවත්වන දකුණේ ගම්බද ප්‍රදේශයක. ඉතින් හැමෝම පිළිගන්නවනේ ගමට හරියන මිනිහා සජිත් කියලා. ගමේ මිනිසුන්ගේ දුප්පත්කමේ ප්‍රශ්නේ, ගමේ මිනිසුන්ගේ නිවාස ප්‍රශ්නේ, ගමේ මිනිසුන්ගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නේ, ගමේ මිනිසුන්ගේ ජීවිතවල තියෙන දුෂ්කරමකම පිළිබඳ ප්‍රශ්නේ, ඒ ගැන වේදනාව දන්න ඒ වෙනුවෙන් කල්පනා කරන කාර්යක්ෂමව දවසේ පැය 24න් අඩු ගානේ පැය 18ක් එක දිගට වැඩ කරන නායකෙක් සජිත්. ඒ නිසා සජිත් දැන් වයස 52ක් විශාල දේශපාලන අත්දැකීමක් තියෙනවා. අලුත් නායකයෙකුට අවස්ථාව දෙන්න ඕනේ. ඉවත් වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවත පත්වීම දෙන්නේ කවුද? මම දන්නේ ඒක ඔවුන්ගේ ප්‍රශ්න විසඳුනොත්, ඔවුන් පිළිබඳ සමාජයේ තියෙන ප්‍රශ්න විසඳුනොත් ඒ තනතුරු ලැබේ. කබීර් හෂිම් විපක්ෂ සභාපති ඔහුටවත් ඇමති හලීම් වගේ අයට කිසිම චෝදනාවක් එල්ල වෙලා තිබුණේ නැහැ. ඔවුන් ඉවත් වීම අසාධාරණයි. මම ඔවුන් වෙනුවෙන් පෙනීනේ නැහැ. මම දන්නවා ඔවුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. ඔවුන්ට වේදනාවක් තිබුණා ඔවුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සිංහල නායකයෝ පෙනී හිටියේ නැහැ කියලා. ඒ වගේම ඔවුන්ට වේදනාවක් තිබුණා අතිමහත් බහුතරය මේ ත්‍රස්තවාදයට විරුද්ධ වෙද්දි ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස සමස්තයක් විදිහට ලේබල් කිරීම ගැන. මම උදාහරණයක් කිව්වොත් අපේ පක්ෂයේ සභාපති කබීර් හෂිම් මැතිතුමා තමයි ප්‍රායෝගිකව මේ බෝම්බ පුපුරන්න කලින් මේ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරපු පළමුවෙනි පුද්ගලයා. ඔහුගේ ලේකම්වරයව යොදවනවා අර මේ වනාතවිල්ලුවේ බෝම්බ සොයා ගැනීමට පුද්ගලයන් හඳුනා ගැනීමට මේ බෝම්බ පිපිරීමට කලින් ඔහුගේ ලේකම්වරයාට වෙඩි තබා මරා දැමීමට තැත් කරනවා. අදත් ඒ ලේකම්වරයා තස්ලීන් කියන ලේකම්වරයා අදත් ආබාධිතයෙක්. අපි එක්සත් ජාතික පක්ෂය. අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සියලු දෙනා වෙනුවෙන් පෙනී ඉන්න ඒ සියලු දෙනාට මේ මහ පොළොව ගැන මේ මාතෘභූමිය ගැන තියෙන අයිතිය පිළිගන්න පක්ෂයක්. අපි ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා නිවැරදි මිනිස්සු ආරක්ෂා කරන්න, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. ඔබතුමා කියන්නේ 82 වෙච්ච සිද්ධියම නැවත වෙන කටයකින් එන්න පුළුවන් කියලා. නෑ මම වෙනවා කියලා කියන්නේ නෑ. බිමේ අවදානමක් තියෙනවා. ඒක මම ඊතරම් බරපතලයි කියලා හිතන්නේ නැහැ. මේ නිවැරදි කරගත හැකි තත්ත්වයක්. මේ දැන් චෝදනා තිබෙන අයට විරුද්ධව චෝදනා ඉක්මනින් විභාග කරලා ඒ ප්‍රශ්නය අවසන් කරගත්තොත් චෝදනා ඔප්පු වුණොත් ඔවුන් අපිට සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන්. චෝදනා ඔප්පු වෙන්නේ නැත්තම් නැවත මුස්ලිම් නායකයන්ව රාජ්‍ය ව්‍යුහයට ගන්න පුළුවන්. අවසානට කරන්න පුළුවන් පැහැදිලිම චෝදනාව දැන් මේ ප්‍රශ්නයේදී මුස්ලිම් ඡන්ද ටික බලාගෙන නේද මේ උත්තර වැට්ටි යදුව කියන චෝදනාව එජාපයට අපිට එල්ල කරන්න නෑ.
කිසිසේත්ම නැහැ. මේ ඉල්ලාස්වීමේ ක්‍රියාදාම එක්සත් ජාතික පක්ෂයේ න්‍යායපත්‍රය නෙමෙයි. ඉල්ලාස්වීමේ ක්‍රියාදාමය මුස්ලිම් සමාජය තුළින් මතුවෙච්ච මුස්ලිම් නායකයන් එකට එකතු වී පක්ෂභේදකින් තොරව ගත්ත තීරණයක්. එය එක්සත් ජාතික පක්ෂයට අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන් විට ඉතාමත්ම බරපතල විදිහට ඒට එරෙහිව ඔවුන් කතා කළා, මේ තීරණය වෙනස් කරගන්න උත්සාහ කළා. මංග දන්නවා. www.mawbima.lk